තුළ. අපි ඇත්ත වශයෙන්ම කාන්තාවක් ගත්තහම මේ ලිංගේන්ද්‍රියන් පිළිබඳව පවිත්‍රතාවය ඇති කර ගැනීම සම්බන්ධයෙන් මනා අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. අපේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමිය කිව්වා වගේ අත් දෙක සෝදා ගැනීමට ගියාම සබන් ටිකක් අතේ ගාලා නිකම් වතුර ටැල්ලුවාට ඒක නිසි ආකාරයෙන් පිරිසිදු වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන්ම තමයි මේ ලිංගේන්ද්‍රියන් ප්‍රදේශය පිරිසිදු කර ගැනීමේදී යුනික රෝම එහෙම නැත්නම් රෝම සහිත ප්‍රදේශය තියෙනවා. මේ ප්‍රදේශයේ සිට බුද මාර්ගයේ දක්වා වූ ප්‍රදේශයේ ඉතාමත්ම හොඳින් පිරිසිදු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. මේ සඳහා ඉතාමත් සැර අඩු සබන් වර්ගයක් අපිට භාවිතා කරන්න පුළුවන්. මෙතුමිය කිව්වා වගේ අද හයිජින් වොෂ් ඇවිල්ලා තියෙනවා. ෆේස් වොෂ් කිව්වහම ඕනම සාමාන්‍ය පාසල් යන දරුවෙක් පවා දන්නවද පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් අපට මේ ලිංගේන්ද්‍රියන් පිරිසිදු කිරීම සඳහා අපිට හයිජින් වොෂ් වගේ දේවල් දැන් සමාජයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට මේවා භාවිතා කරන්න පුළුවන්. මේ මොනවා භාවිතා කරත් සබන් භාවිතා කරත් හයිජින් වොෂ් භාවිතා කරත් මේක කරන ක්‍රමවේදය පිළිබඳවයි අපි මනා අවබෝධයක් ඇති කරගෙන ගත යුත්තේ. එතකොට මේ යුනික රෝම ප්‍රදේශයේ සිට අපි කියනවා කාන්තා ලිංගේන්ද්‍රියන් වල කණී ආදර ගරී ආදර එහෙම නැත්නම් අපි පියම්පත් සහිත ප්‍රදේශයන් කියනවා. එහෙම නැත්නම් ලේබියා මයිනෝරා ලේබියා මැජෝරා කියලා කියනවා. මේ ප්‍රදේශයන් වෙන්වෙන් වශයෙන් මේ ඇඟිලි තුඩු වලින් ඈත් කරමින් පිරිසිදු කිරීම සිද්ධ කරන්න ඕනේ. අපේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමිය කිව්වා වගේ දරුවෙක් මෙලව උපත් ආලින්දයේ තුලින් බිහිවන විට ඒ රුධිරය එහෙම නැත්තම් උල්බතරලේ මේවා සියල්ලක්ම ඇඟේ තවරගෙන තමයි මේ දරුවා බිහි වෙන්නේ. අපි පිරිසිදු කරලා මවට ලබා දීමෙන් අනතුරුව ඒ රෝහලේ ගතවන මුල් කාල පරිච්ඡේදයන් තුල මේ අපේ නිලධාරී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ දරුවා පිරිසිදු කරන ආකාරයේ මවට දැනුවත් කරලා දෙනවා. ඒ වගේම ගෘහස්ථ පරිසරයේදී අපේ සමාජිකාවන් ඒ ගෙදරට ගියායින් අනතුරුව මේ දරුවා පිරිසිදු කරන ආකාරය කියලා දෙනවා. මේ නිසි පිරිසිදු කිරීම එදා සිද්ධ කරනවා නම් ඒ දරුවට වැඩිවියට පත් වෙනකොට ඉන්න බෑ මේ නිසි පිරිසිදු කිරීම සිද්ධ නොකරගෙන. ඒ නිසා මෙන්න මේ ආකාරයට මවක් දරුවෙක් පිරිසිදු කිරීමේදී අපි යුනික රෝම ප්‍රදේශය ඒ වගේම මේ කණීයාදර ගරීයාදර කියන ප්‍රදේශ ඒ වගේම විශේෂයෙන්ම මූත්‍රා විවරය මේ අවට ප්‍රදේශයේ පිරිසිදු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම යෝනි මාර්ගය ප්‍රදේශයේ අපි ඒකට කියනවා කිර්මි ආරින්දය කියලා. මේ ප්‍රදේශයේ පිරිසිදු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි බුද මාර්ගයේ දක්වාම යෑම ඉතාමත්ම වැදගත්. මේ කොටස් මේ ආකාරයෙන් නිසි පිරිසිදුතාවයක් කාන්තාවක් විසින් සිද්ධ කරගත යුතුයි. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමගැති සීනුවද click කර